ගොඩනැගිලි 6කින් සමන්විත මෙම වීගබඩා සංකීර්ණය මෙවන විට මුළු මනින්ම අතහැර දමාතයි ගම්වාසීන් පවසනවා. මත්තල ගුවන්තොටුපලේ වී ආරංගිල්ල ස්ටොක් කරා. මේක කරන්න පුළුවන්ද? මේක හොඳ වැඩක්ද? අපිට කමක් නැහැ. මත්තල ගුවන්තොටුපලේ වී ආරංගිල්ල ස්ටොක් කරාට කමක් නැහැ. නමුත් මහන්තෝ මේ ගබඩා 6ක් තියෙනවා. මේ ගබඩා 6ක් විතරක් නෙවෙයි. මොරෑයේ ගබඩා 2ක් තියෙනවා. කොළොංගොඩ ගබඩා 2ක් තියෙනවා. මේ තියෙන හැම ගබඩාවක්ම ඇවිල්ලා බලලා ඔය මත්තල ස්ටොක් කරපො මේ වීටික ඇයි මෙහෙණ ගාලා තියෙනවද මුන්න මේ ගබඩා වල ගෙනල්ලා ස්ටොක් කරා නම්. සමස්තයක් වශයෙන් අපි උසර තනකොළ වැලි තියෙනවා මම හිතන්නේ ගොවි සංවිධාන 62කට මිනිපේ පළවෙනි පියවර ලංකාවේ ව්‍යාපාර වල 54න් එකක්. එතන මේ ව්‍යාපාර 54 එකක සමස්ත වශයෙන් ගොවි පවුල් 8000ක් 10000ක් වතර මම හිතන්නේ ප්‍රමාණයක් මේකේ අපි ජීවත් වෙන නමුත් අද වෙනකොට බීජ හොයාගන්න නැතුව වීටික කුණකොල්ලට දීපු ගොවියා බීජ හොයාගන්න නැතුව ඒ මේ අත ඇවිදින තත්ත්වයක් අද වෙනකොට පත් වෙනවා මහකන්න වැඩ කරගන්නේ කොහොමද බීජ ටික අද ගොවියට නැති වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ වාගේ වාතාවරණයක් තමයි තියෙන්නේ මේ වාගේ දෙයක් තමයි රට රත් වෙලා තියෙන්නේ මම හිතන්නේ මේවා ජාතික අපරාධයක් මිනිපේ ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම ගොඩනැගිලි සංකීර්ණය තුල ඉතිහාසයේ අම්පාර දිස්ත්‍රික්කයේ වීද ගබඩා කළ බවයි අපි කියන්නේ මේ ගොඩනැගිලි වෙච්ච විනාශය නොවෙන්න ඉදිරි ගොඩනැගිලිටත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්න කියලා